හැම තැනටම යනවා වටලනවා ලොකු මාපියාවක් තියෙනවා මේ වයිටින් ක්‍රීම් සම්බන්ධ මේ බ්‍රෑන්ඩ් නේම්ස් මේ ප්‍රශ්නයක් නැද්ද මේවා බොරු ෆේක් කේ දෙමර් කරි අති විශාල ප්‍රමාණයක් කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 28340 කොච්චරද තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකයි දෙන්න පුළුවන් රස්ති අඩංගු එකේ හානි කරයි කියලා මේ පිළිකාව මදසරු භාවයේ බබාංග විකල වෙන්න පුළුවන් කාන්තාව දන්නේ නැද්ද මම ලෙඩ උනේ මොකෙන්ද මේක තියෙනවානේ මී පැණි අවකාඩෝ තියෙන පෙට්ටිය විතරයි වෛද්‍යවරියක් විසින් පවත්වාගෙන යන තරපටලු කාන්තාවක් බාල්දියක දාලා කලවම් කරලා මේකට මෙහෙම පුරවනවා අපි ඇස් දෙක දැක් මේක මේ අරාබි අකුරු තියෙන පැකින් එක ලස්සනයි නං සුවඳයි නං අනිවාර්යම ගන්න ඕන අපි වගේ අය සුදු වෙන්න මෙහෙම ක්‍රීම් ගන්න සුදු නුවේ වෙන්නේ කාලයක් යන සුදු මැලි තමයි මොකද බ්ලීචින් කිය හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් පා දෙනවා බ්ලීච් කරා අර ටොයිලට් සුද්ධ කරන්න අපි පාවිච්චි කරන්නේ ඒවත් මේවට පාවිච්චි තම්බපු ඉස්චෙක්ගේ පාට අන්තිමට පෙන්නේ කඩේ මල්ලිගෙන් තමයි කාන්තාව අහන්නේ මල්ලි මොකුත් නැද්ද අලු යා කිව්වට පස්සේ ආයි ආයුර්වේදද රෙජිස්ට්‍රේ ප්‍රෙස් ඇන් වයිට් මේ ක්‍රීම් එක ගන්න එපා කිසි කෙනෙක් මේක ගන්නම එපා සුදු වෙනවා සහ පෑපත් වෙනවා කියන දෙකක්ද රෝගේ කොහෙවත් සුදු වෙන්න කියලා ඖෂධයක්වත් ක්‍රීම් එකක් නැහැ අනේ මොකද වැක්සින් එකක් ගන්න කෙනෙක් සුදුකම රෝගිය ග්ලූටතයන් ගාපු කෙනෙක්ව ඩොක්ටර්ස්ලා ප්‍රොමෝට් කරන YouTube එකේ මේ මුදලාල්ලානේ සලුන් වටලනවද පුද්ගලික රෝහල් වල වෙනම අංශයක් තියෙනවා මේ සියල්ල පුළුවන් තරම් වැටෙන්න අර්ථාවේ කොහෙවත් එන්නේ නැහැ අන්තිමට මැරුණම මේ ක්‍රීම් එක නිසා මැරුණා කියලා මේ කාමරයක් ඇතුලේ මේ දේ කරන්න පුළුවන් ක්‍රීම් එක ඇතුලේ මහලුකු දැන්නේ හොඳට බිස්නස් එක කරන අවංක මිනිහට තමයි ඔක්කොම සහතිකේ ගන්න හොරාට මොකුත් නැහැ මේවට ගහන දඩ ඉතාමත් මන්දි කවුද මේ ජාවාරම්කාර කොහෙද ඉන්නේ කම සෙට් එකක් තමයි මේක උතුල කරන්නේ සමහරුන්ගේ මූණවල් විකෘති වෙලා තියෙනවා ඉදිමෙනවා ඇස් යට කළු වෙනවා මේ තොල් දෙපැත්තේ කළු වෙනවා මේ හැම පුච්ච ගන්නවා මොනවා කිව්වත් ඔක පිළිගන්නේ නැති කොටසක් ඉන්නවනේ ඒකදින් පව Kurada at lone country are at winukota gidire inne alone country Three Singha, a true leader in roller gate production. Three Singha celebrates half a century of technical excellence. විවිධ නම්බලින් වෙළඳපළේ තියෙන වයිටින් වෙන්න පුළුවන් ෆයනස් වෙන්න පුළුවන් විවිධ නම්බලින් තියෙන ක්‍රීම් වර්ග එහෙම නැත්නම් සම සුදු වෙනවා කියලා කියනවා සම බ්ලීච් කරනවා කියලා කියන විවිධ නේවල් ඔය කාන්තාවෝ විවිධ ආකාරයෙන් මේ සම සුදු කරගන්න පැහැපත් කරගන්න පාවිච්චි කරනවා කියන මේ පිළිබඳ ලොකු වැටලීම් ගණනාව පසුගිය දාකලා මේ වැටලීම් සියල්ලම කරපු පුද්ගලයා මේ ඉන්නේ අපි මීට පෙර කතා කරලා තියෙන අජිත් ජයසුන්දර මහත්මයා ඔහු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොදු සේවක සංගමේ ලේකම්වරයා විදියට මේ සාකච්ඡාවට සම්බන්ධව ඔබ මේ වැටලීම් වලට සම්බන්ධ වෙන්න නම් පාරිභෝගික අධිකාරියේ විමර්ශන හරියවශයෙන් ඒ වගේම මේ අපිත් සමග නිතර සාකච්ඡා වලට සම්බන්ධ වෙන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සේනක ගමගේ මහත්මයා ඔබ රජේ වෛද්‍යාරින්ගේ සංගමේ රජේ ආයුර්වේද වෛද්‍යාරින්ගේ සංගමේ ප්‍රජා සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා දැන් මාධ්‍ය නිතරම පසුගිය සතියේ ඔබ තමයි ප්‍රධානම මාතෘකාව බවට පත් වෙච්ච පුද්ගලයා හැම තැනටම යනවා වටලනවා සහතික නැහැ කියලා ඔබ දැන් මෙතන ප්‍රොඩක්ට්ස් වගේ ගෙනල්ලක් තියෙනවා මේ ලෝකල් අතින් හදනේවත් තියෙනවා මේ බැරල් වල දාපුවක් තියෙනවා පොඩ්ඩක් කියන ඔබ අධ්‍යක්ෂ මාකට් එකේ මේ වයිටින් කියන ක්‍රීම් ගැන මොකක් තත්ත්වයක් කියලා ඔව් ඇත්තටම දැන් මේ රටේ ලොකු මාපියාවක් තියෙනවා මේ වයිටින් ක්‍රීම් සම්බන්ධව අපි විටින් විට අපි නිලධාරින් විදියට මේ කටයුතු අධ්‍යයන කිරීමට අපි ගියා තැන් තුරන් ගෙනල්ලා තිනවා මේ බ්‍රෑන්ඩ් නේම්ස් මේ ප්‍රශ්නයක් නැද්ද මේ වටලපුවද මේ ඇත්තට මේවා බ්‍රෑන්ඩ් නේම් තිබ්බට මේවා බොරු ෆේක් ඒවා ෆේක් ඒවා ෆේක් ඒවා මේවා ඇවිල්ලා ලංකාවේ ලස්සනට මෙන්න මේ වගේ කවර හදලා අසුරුන් හදලා ජනතාව මුලා කරන්න රසදියේ රසදී මර්කරි මර්කරි අති විශාල ප්‍රමාණයක් තියෙන කොච්චර විතර තියනද අපි ඇත්තට කාර්මික තාක්ෂණ ආයතන දීලා පරීක්ෂා කරා මේ මේ තියෙන්නේ මේ තියෙන මේක ඇවිල්ලා වයිට් ඇන් වයිට් ක්‍රීම් එකක්. ඒ කියන්නේ ප්‍රෙස් ඇන් වයිට්. මේකේ කිලෝග්‍රෑම් එකට ඇතුළත් වෙලා තියෙනවා මිලිග්‍රෑම් 28340. කොච්චරද තියෙන්න පුළුවන්? තියෙන්න ඕනේ එකයි තියෙන්න පුළුවන්. එකයි තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒතකොට මේකේ මම මේක දිහා ඔයා දෙන්න අතරේ මම නිකන් බැලුවා. මේකේ තියෙනවානේ මී පැණි අවකාඩෝයි තියෙනවයි කියලා. මේක සම්පූර්ණ මුලාවක් ෆේක්. බොරුද? සම්පූර්ණ මුලාවක්. මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේක හැබැයි ඇඩ්‍රස් එකක් නැහැ. ඒක තමයි වැදගත්ම කාරණේ. අපි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විදිහට අපේ ගැසට් පත්‍ර මගින් 2003 අංක 9 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 50 යටතේ 66 66 වගන්තිය ප්‍රකාරව සාමාන්‍ය ලංකාවට ක්‍රීම් ගේනවා නම් එහෙම නැත්නම් දියර ලෝෂන් ගේන්නනවා නම් ඒවල තොරතුරු තියෙන්න ඕනේ. කියන්නේ ගේන්නවන්නා බෙදා හරිනවා නිෂ්පාදිනේ කල්ලිකුත් මේ දිනේ මිල. දැන් මේ වැටලුවේ කොහෙන්ද? මේව ඇවිල්ලා අපි ස්ථාන කිහිපයකදී වැටලුවා. කොටුවේ යංගිත ස්ථානයක අපි සම්පූර්ණ සීල් කරා.
සීල් කරලා ඒක දැන් අදිනකොට උසාවි කඩුවත් බාඩ අපි දැක්කා මේ බම්බලපිටි පැත්තේ වෛද්‍යවරියක් විසින් පවත්වාගෙන යන තරපටලුවා කියලා. ඔව් අපි පසුගියදා බම්බලපිටි ප්‍රදේශයේදී යංගිසි වැටලීමක් කරලා ලැබිච්ච පැමිණිල්ල එක නඩුව. ඒ පැමිණිල්ලේදී අපි මිලදී ගත්තා යංගිසි ක්‍රීම් වර්ග වලට. බොරුවට ගිහිල්ලා උපාය දූතය වගේ. උපාය දූතය විදිහට ගිහිල්ලා ඒකේදී ඇත්තටම මේ ක්‍රීම් වර්ගය ලංකාවට ගෙන්නන්නේ කවුද මිල කොහොමද විස්තර කිසිවක් එකේ සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුව අපි වෛද්‍යවරියක්ද කරන්නේ ඒක. ඒකේ ඇත්තටම අයිතිව පවතින වෛද්‍යවරයෙක් විදිහට තමයි. ඒක සලුන් එකක්ද නැත්නම් නෑ මේකේ ඇත්තට ෆාමසිය කියන ස්ථානයක් තියෙනවා මෙන්න මේ ගොඩනැගිල්ලේ. ඊට පස්සේ පුජ්‍යලයන්ට සුදු වීම සඳහා අදාළ ප්‍රතිකාර කරනවා උපදෙස් දෙනවා ඒ සියල්ල එතන සිද්ධ වෙනවා. මෙතනදී පාවිච්චි කරන ඒ ක්‍රීම් නැයිල අති විශාල ගණන් ක්‍රීම්. උපයල් 5000න් එහා ක්‍රීම් තියෙනවා. හැබැයි ෆේක් ඒවා. ඇත්තටම මේක ෆේක්ද මොකද්ද කියලා ඒක හරියට කියන්න අමාරුව. අපි පරීක්ෂණයකට දාලා තියෙනවා. ඔබට මේව ඇරලා පෙන්නන්න පුළුවන්ද? පුළුවන් පෙන්නන්න පුළුවන්. දැන් මේ brand new ඒවාද? අලුත් ඒවාද? මේවා brand new. පාවිච්චි කරන්න නෑ මේ තියෙන ප්‍රෙස් ඇන් වයිට් කියන ක්‍රීම් වර්ගය මේක ඇවිල්ලා බොඩි බට කියලා කියන්නේ මේකේ ඇත්තටම මෙන්න බලන්න මේක මේ මේ කියන්නේ ඔය ඇතුලේ හැටිද මේකේ ඇතුලේ හැටි මේක කව කරන්න ඕනේ නියමයි නා උඩින් සීල්ලා මකර තියෙන්නේ නැතුව කිසිම දෙයක් නෑ මේ මේ භාගය පාවිච්චි කරලා වගේනේ පේන්නේ එක ඒක තමයි ඇත්තටම අපි දැක්කා අපි වැටලින් කරනකොට අපි දැක්කා යම් කිසි ස්ථානයකදී එක කාන්තාවක් ඒවා බාල්දියක දාලා කලවම් කරලා මේකට මෙහෙම පුරවනවා අපි අපේ ඇස් දෙකට දැක්කා රටින් ගෙනල්ලා බැරල් වල දාලා පුරවනවා මැනුවල් කරනවා නෝ මේක බොරු බොරු ලාංඡනයක් බොරු වෙළඳ නාමයක් මේක මේකේ මේ අරාබි අකුරු තියෙන්නේ ඔව් දැන් අරාබි අකුරු කියන්නේ අපේ ලංකාවේ හරි දක්ෂ මහත්තුරු ඉන්නේ මේ පේක් විදියට හදන්නේ ඕක ඒ විදියට මේ පිට රටින් තියෙන ඒ බ්‍රෑන්ඩ් නේම් එක යූස් කරලා ඒ විදියට මේකලෝ හදලා මේ කවරේ ලංකාවේද මේක ගන්න වෙන්න පුළුවන් ඒතර මේකේ මේ තියෙන මේ මේකේ තියෙනවා පියෝ අවකාඩෝ නැචරල් හනි ස්වභාවික මී පැණි අවකාඩෝ මේ මේ අලිගට පෙර පියෝ පියෝ මල්ටි විටමින්ස් ඒ මොකුත්ම නැහැ සම්පූර්ණ බොරුවක්. ඔක චෙක් කරලා ITI වල. ITI වල චෙක් කරලා තියෙනවා. මේකේ ඇත්තට වැදගත්ම දේ තමයි කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් එකයි තියෙන්න ඕනේ. මේකේ තියෙනවා හරියටම 28340. දැන් ડોක්ටර් මේ වගේ එකක් ගත්තොත් මම බොහොම අමාරුවෙන් කියෙව්වේ. මොකද පොන්චි අකුරෙන් තියෙන්නේ. මේවා කියවන්න බෑ. මේකේ රිසල්ට්ස් කියන එක නම් කියවන්නම හරි අමාරුයි. ඒ කියන්නේ පොඩි අකුරෙන් තියෙන්නේ. දැන් කෙනෙක් ගත්තත් මේක මේ ප්‍රශ්නයක් වෙනවා. ඒක මොකද්ද මේ කතාව? මේ වයිටින් සහ ෆයනස් වෙනවා සුදු වෙනවා කියන එක කාන්තාව ඔබම කැමති දෙයක් නේ මේක. ඈ මොකද්ද මේ? विशाल ඒ කියෝගේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකයි දෙන්න පුළුවන් තියෙනවා නේද? රසදිය අඩංගු එකේ හානිකරයි කියන එකද? අනිවාර්ය මාර්ගකද රසදිය වලින් වයිතා භයානක මේ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙනවා. සමහරව මේක අද ක්‍රීම් එකෙන් කල හෙට ඇති වෙන්නේ නැහැ චමුදු මන්ත්‍රය. මේක අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි මතු වෙන්නේ ප්‍රදර්ශන සමයේ පිළිකාව. ඊට පස්සේ මදසරු භාවයේ. එතන ගර්භිණී කාන්තාවන් නම් බබාංග විකල වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් වෙනවද? එහෙම තත්ත්වයක් ඇති වෙනවා. මම හිතන්නේ මූණට විතරයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. අපි සමේ රසදිය ගානකොට මේ සමයට වටා තියෙන කැපිලරිස් කියන්නේ කේශ නාලික ආරම්භක උරා ගන්නවා. ඒක ලේවලට මිශ්‍ර වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ වග්ගඩු ප්‍රශ්න. හෘදයට ස්නායු පද්ධතියට මේ වගේ අන්තිමදී ඒ කාන්තාව දන්නේ නැහැ මම ලෙඩුනේ මොකෙන්ද කියලා. ඒක පිළිකාවක් වගේ ඇති වෙන්න පුළුවන්. හැදිනු සමේ පිළිකාව අංක 1. ડોක්ටර් මුලින්ම කියන්නේ දැන් අපි කර්මකලාපී රටක්. අපි සුදු සුදු අය නෙමෙයි. අපිට තියෙන මේ වගේ සමක්. දුඹුරු සමක්. අපි අවුව තියෙනවා. අවුවට නිතරම යනවා. ඒතර අපි වගේ අය සුදු වෙන්න මෙහෙම ක්‍රීම් ගන්නක සුදුසුද? අපි වගේ අය ලෝකේ කොහෙවත් සුදු වෙන්න කියලා ක්‍රීම් අනුමත කරන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් අනුමත කරන්නේ නැහැ. මොකද? ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ කොහෙවත් නැහැ. මොකද පැහැපත් වෙන්න කියලා දෙයක් තියෙනවා. ඒතර අඟලෙන් අඟල සලුන් विनाशक हाइड्रोक्लोरिक एसिड पा
තියෙන බ්ලීච් කරන්න. මොනවද මේ හයිඩ්‍රොක්සයිඩ් මොකද හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක නේ HCl ඒ අම්ල වලින් මේ හැම පිපුච්චලා දානවා. ඒක මොනවට පාවිච්චි කරන්නේ වද? සමහර ඒවා වෙනද මේ ලැබ් වල ගන්නවා වෙනම කාටයුතු වලට. නෑ ඔය සමහරු කියනවා දැන් ඔබ කියන පොඩ්ඩක් මට මේ අර ටොයිලට් සුද්ධ කරන්න අපි පාවිච්චි කරන්නේ මම බ්‍රෑන්ඩ් නේම් එක කියන්න යන්නේ නැහැ. මේ ડોක්ටර් ඒවත් මේවට පාවිච්චි කරනවද? ඒවට පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද මේ මේවා දාන්නේ මේ පිරිසුදුකාර විදිහටනේ. එතන හැම පිච්චීමක් දැන් අර උදාහරණ මේ රෙදි වල කහට යන්නත් දාන්නේ. ඒ හේයි බ්ලීචින් කියලා කියන්නේ निरंजन कारक बेरलोह आधिक මොනවද මේවා දැන් IT එකට යවලා චෙක් කරලා එහෙමනේ මේ ඔබ මේ මෙතනට ඇවිල්ලා ඉන්නේ මොනවද මේක දේවල් ඔව් ඇත්තටම දැන් මුහුණා ලේපන ශරීරා ලේපන ක්‍රීම් තියෙනවනේ ලෝෂන් තියෙනවනේ මේවට අදාළව ඇතුළත් කිරීම කරනවා EM කියන එක ඒට අමතරව ආසනික ඒක අමතරව රසදිය ඊට අමතර කැඩ්මියම් කියන එක මෙහෙදිද කරන්න එක ඔව් ඒ සාමාන්‍ය ඕනෑම ක්‍රීම් වර්ගයකට මේවා ඇතුළත් කරනවා ඇතුළත් කරනකොට ඒකේ අංගිත ප්‍රමිතියක් තියෙනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය නිකුත් කරපු ප්‍රමිතියක් තියෙනවා ඒ ප්‍රමිතිය 733 මගින් නියාමනය කරලා තියෙනවා ලංකා පුරා ඒක නියාමනය කරන්නේ කොහොමද ITI එකට දාලා මේකේ තත්ත්වය යටතේ තියෙනවද කියලා පරීක්ෂා කරනවා ඒ කියන්නේ මේව බල්ක් විදියට ගෙනල්ලා මෙහෙ රීෆිල් කරනවද මේක ඇත්තටම කියනවා නම් එහෙම බල්ක් විදියට ගෙනල්ලා සම්පූර්ණ රීෆිල් කරන අවස්ථාවක් තියෙනවා ඩිරෙක්ට්ලි බැගේජස් විදියට. ඔව්. ඒ කියන්නේ හෑන්ඩ් කැරි කරනවා. ඒතර හෑන්ඩ් කැරි කරන්නේ කොහොමද? ඒතර අප්‍රූවල් එකක් ඕනේ නැහැ. නෑ ඒවා ඇවිල්ලා අතේ අතේටින් හොරලට කීයක් කරි කස්ටම් කාඩ් හරි දීලා ගේනවා. ඒ කියන්නේ ෆ්ලයිට් එකේ ඉන්න එක්කෙනා අතේ ගේන පාර්සලයක් විතර ගේනවා. සමහර අය ඉන්නවා ලංකාවට කූරියර් සර්විස් එක කරා ගේනවා. ඒතර ඒ කොහෙන් ගෙනාවත් මේක ක්ලියර් කරගන්න ඕනේ. ක්ලියර් කරගන්නකොට කස්ටම් එක ඉන්නවා. කස්ටම් එකට සහතික ඕනේ එක්ක NMR එකේ සහතිකය ඕනේ. එහෙම නැත්නම් මේවා ආයුර්වේදික ප්‍රොඩක්ට්ස් කියලා ගොඩක් යනවා. ડોක්ටර් අදාළ විශේෂිත මේක. මේ එතකොට ඒ සහතික ඕනේ. එතකොට එව නැ ඒව මුකුත් අවශ්‍ය නැහැ නේ ඔව් දැන් මේව ඇත්තට අතේ අතේ ගේනවා නම් එහෙම නැත්තම් කූරියර් සර්විස් එක ගේනවා නම් මේව එකක්වත් බලන්නේ නැහැ මේ මේකෙන් එක දෙයක් සිද්ධ වෙනවා පළවෙනි කාරණය තමයි ආණ්ඩුව ආදායම් උපයනකොට ආදායම් සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා මේ කටයුත්තත් ඔව් දැන් අත යටින් සල්ලි දීලා ගේනක ඒක වෙනම කතාවක් නේ දැන් මේ වගේ මේවා කෙලිම බල් ගේනවා දන්න අපි දන්නේ නැහැ නේ මේ වගේ නමුත් මේ හදන ඒවා නම් ඇත්තටම අපි දැක්ක එක අවස්ථාවකදී අපි තනක් වැටලීමකට ලක් කරා ඒකේ ඇවිල්ලා ඒගොල්ලෝ මේ වගේ මේ රාස්පන් තියෙනේ රාස්පන් වල මෙන්න මේ වගේ විදියට හදලා මෙහෙම අතෙන් කලවම් කර කර මෙන්න මෙහෙම අතෙන් දාදා මේවා ලස්සන්ට ඔන්න මේ හදපු මේ පැකින්ස් වලට දානවා. ඒතර ඒවට අනුමැතියක් ඕනේ නැද මේ 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 බොක්ස් ඔක්කොම බොරුනේ. ඔව් සම්පූර්ණ ෆේක් ඒවා. ෆේක් ඒවා. ඒතර මේක ඇඩ්‍රස් අනම්මනම් මේ කල්ලිකුත්තර දින මොන හරි තියනවා ඒවා ඔක්කොම බොරු. ඒවා සම්පූර්ණ බොරුවට තමයි ලංකාවේ හදන්නේ. ඒ කියන්නේ ලංකාව තරම් මේ ඉන්න මිනිස්සු දක්ෂයෝ නැහැ ෆේක් දේවල් කරන්න. අපි පසුගියදා දැක්කා මට මතකයි රීබෝන් ඊට පස්සේ Adidas ඊට පස්සේ Nike ඒ වගේ ටී-ෂර්ට් ඇවිල්ලා ඔය වටලා තිබුණා නේද? බ්‍රෑන්ඩඩ් මේ කියලා බ්‍රෑන්ඩඩ් ප්‍රයිස් විගුණ කඩයක් අතට ගන්න කඩලයක් අපි ඒවා සම්පූර්ණයෙන්ම හොරට කරන්න දක්ෂ ඉන්න මේ ලංකාවේ මේවා සම්පූර්ණ ෆේක් ඒවා දැන් අපි හිතමු ඔරිජිනලි ඇත්තටම කරන ෆැක්ටරි දාගෙන හොදට කරන ව්‍යාපාරිකයෝ මේ රටේ ඉන්නවනේ හොඳ බ්‍රෑන්ඩ් නේම්ස් තියන අය ඒගොල්ලෝ අනුමැතියක් තියාගෙන මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරණය කරන අය දැන් ඒ අතරේ තමයි ඔබ කියන්නේ මේ වගේ වංචනිකයෝ මේ මේ මේවා පාවිච්චි කරන අයත් ඉන්නවා කියලා සම්පූර්ණ එහෙමනේ පොඩ 100ම හොරු කියලා කියන්න බෑනේ මේ 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 එහෙම කරන අයත් ඉන්නවා එතකොට දැන් ડોක්ටර් මේ මේවා ගොඩක් ඒවා එන්නේ ආයුර්වේද නිෂ්පාදන කියලා. ඒතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ඇතුළු අපි ඔය කොවිඩ් කාලේ කතා ලොකු ප්‍රශ්න වුණා අපිටත්. ඔය සූත්‍ර කමිටුවට දාලා නැහැ, ගෙනල්ලා නැහැ, බොරු, හොරු ඔය කතාව කියන ගත්ත ඇමතිවරයාගේ පැත්තෙන් කතා කළා ඕගොල්ලෝ ඔය ප්‍රමෝට් කරනවා මේගොල්ලව ඔම කතා කියලා. ඒතර දැන් මේ ආයුර්වේද නිෂ්පාදනයක් කියන්නේ කොහමද? ඒක තමයි. මොකද දැන් ඔය ආයුර්වේද කියන නම හැමදේටම කියන්නේ ටූත් පේස් එකේ නම දැන් ආයුර්වේද නම ගන්න ඒකද මිනිස්සු හරි කැමති මේ ස්වභාවික විදිහට සා මේ හර්බල් දෙයට කැමති. ඒක ප්‍රයෝජනයක් කරන් තමයි ආයුර්වේදිකට දාන්න. හැබැයි ආයුර්වේද ලැබුණු ප්‍රොඩක්ට් එක තියෙනවා නම් ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතියක් තිබිය යුතුම ඒකේ ආයුර්වේද රෙජිස්ටර් නම්බරයක් තියෙනවා. හරි නමුත් මේ හරි ඕ ඔක්කොම බොරුවට දානව නම් මොකද කරන්නේ? බොරුවට දාන නම් පැහැදිලිව දැන් මෙතුමා කියන්නේ මේ ඔක්කොම ෆේක් කියලා. මේ 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 මේක කිසි දෙයක් විශ්වාස කරන්න බෑ ෆේක් කියලා කියනවා. ඒක නම් මෙතන මේ වක්කීම් දෙයක් තියෙනවා. එකක් දැන් අර මේ දැන් මෙතුමන්ට වැටලීම් කළා මෙතුමන්ට පුළුවන් මේක ආයුර්වේද ප්‍රොඩක්ට් නම් දෙපාර්තමේන්තුවෙන් අහන්න මේක ඇත්තම ලියාපදිංචි එකක්ද කියන දේ පරීක්ෂා කරන්න පුළුවන්. දැන් ජනතාව ඔබට අයිතියක් තියෙනවා තමන් කරන
නිෂ්පාදනය අර කිව්වා වගේ මේ කොහෙන්ද එන්නේ කවද්ද හැදුවේ කල්ලිපුතින් කවද්ද මේක ආර්ධ නිෂ්පාදනය කියලා අර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙනවද මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද ඇත්තට මේ දේවල් තියෙනවද කියන දේ ડોක්ටර් එහෙම බැලෙන්නේ නැහනේ දැන් ඔය හැම ටවුන් එකකම මේ වගේ දේවල් තියෙන එක එක පැලස් අර නම් වලින් තියෙන මේ තොරොම්බල් කඩ ඇති වෙලා තියෙනවා ඒවයි පුරෝල මේවා තමයි තියෙන්නේ මේවා වලින් තියෙන්නේ ගියාම ඒ කඩේ මල්ලිගෙන් තමයි කාන්තාව අහන්නේ මල්ලි මුකුත් නැද්ද අලුතෙන් ආපුවා යානේ කියන්නේ යා කිව්වට පස්සේ ආයි ආයුර්වේදද රෙජිස්ට්‍රේ මුකුත් බලන්නේ නැහැ මරු එකක් තියෙනවා ගාන අය කියලා එහෙමනේ වෙන්නේ හැම කඩේකම දැන් ඔය මේ වගේ කඩවල් ඇවිල්ලා තියෙනවා මේ වගේ බඩු තියෙන කඩවල් ඒක ෆේක්ද නැද්ද අපි දන්නේ නැහැ එතකොට මොකද කරන්නේ पारिभोग අධිකාරිය පව සමහර වැට්ලීම් කරනවා සමහර වැට්ලීම් අදී යනදෙනවා අතේ අදී කීයක් හරි ගන්නවා ඔයත් කිව්වා ශේෂ්ත්‍රී ඕන තරක ඕක වෙන්න පුළුවන් කණ්ඩායම ඉන්න පුළුවන් එතකොට එහෙම වෙනවා නම් FB එකෙන් ප්‍රචාරණයක් දෙනවා නම් වයිට්නින් බ්ලීචින් කියලා සමහර වෙඩින් එක ලඟ වෙනකොට සුදු වෙන්න ආසයි පැහැපත් වෙන්න ආසයි කෙට්ටු වෙන්න ආසයි ස්ලිම් වෙන්න ආසයි ඒතර මොකද කරන්නේ දැන් මේ මේ වෙලඳ පොලේ වැහි වැලා තියෙන්නේ මේ හොයම දැන් මේ හොඳම දේ තමයි තමාට සැකයෙන් තමාගේ පවුලේ වෛද්‍යවරයා හරි ඈ නැත්තම් ඒක තමාගේ දන්න වෛද්‍යරයෙක්ගෙන් මූණට ගාන්න කලින් ඇඟේ ගාන කලින් ගිහිල්ලා විමසන එක ඒක තමයි මේ මොහොත කරන්න පුළුවන් සරලම දේ ඒ කියන්නේ මේවයි කිසි දෙයක් කොමාරිකා ඔය කියනව නැද්ද තියෙන පෙට්ටිය විතරක් අච්චර මේ පින්තූරයක් තියෙන පැකේ විතරක් තියෙනවා හැබැයි ඇතුලේ නෑ මේකේ ඇත්තටම දැන් අපි මේ පාරිභෝගික අධිකාරී පොදු සේවක සංගමයට විදියට ජනතාවට රටේ ජනතාවට නියමයක් ඉදිරිපත් කරනවා අපි කියන්නේ මෙන්න මේ දිනේ ප්‍රෙස් ඇන් වයිට් මේ ක්‍රීම් එක ගන්න එපා කිසි කෙනෙක් ඊට පස්සේ මෙතන තියෙනවා වයිට් ඉන් ෆේස් වොෂ් කියන එක මේක ගන්නම එපා ඊට අමතර මේ තියෙනවා මේක ඇවිල්ලා ප්‍රෙස් ඇන් වයිට් බොඩි බටර් මේවා ගන්න එපා දැන් උතර තියෙන්නේ 3යිනේ අර කඩයක් ඇතුලේ මගේ අම්මෝ දහස් ගාණක් අසුරලා තියෙනවනේ අනික මේ නම් මතකත් නැ මේ වගේමයි මේ පාටමයි ඩොක්ටර් සුදු වෙනවා සහ පැහැපත් වෙනවා කියන දෙකක්ද? පැහැදිලි දෙයක්. සුදු මොකද ලෝකේ කොහෙවත් සුදු වෙන්න කියලා ඖෂධයක්වත් ක්‍රීම් එකක් නැහැ. ඒතර ඒ යම් කිසි ඖෂධයක අතුරු ආබාධයක් විදියට මෙල්ලින් නැති වෙලා සමේ පැහැ සුදු වෙන්න පුළුවන්. ඒතකොට ඒක නේ ඒක ලෙඩක්. ඒක රෝගයක්. ආ රෝගය. එහෙමනම් අර මොකද වැක්සින් එකක් ගැන කියන්නේ ග්ලූකෝතයාරි? ග්ලූකෝතයෝන්. ඔව්. ඒ ග්ලූකෝතයෝන් කියන්නේ ඇත්තටම පිළිකා රෝගීන්ට කීමෝතෙරපි කරනකොට ඊට පස්සේ දෙන මේ ඖෂධයක් පිළිකා රෝගීන්ට දෙන පිළිකා රෝගීන්ට කීමෝතෙරපි කරද්දී මේ පස්සේ දෙන ඖෂධයක් කියන එක ඒක ගහනවනේ අමතරම සුදු වෙන්න කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරී කිස්සේත්ම සුදු වෙන්න කියලා මේ නිර්දේශය නොකරපු එකක් ග්ලූටතයෝන් කියන්නේ ඒක පාවිච්චි කරනවානේ ඒක තමයි ඒක මේ පුද්ගලික රෝහල් වල පාවිච්චි කරනවා කියන දා දෙනවානේ ඒක ව්‍යාජ ලෙස ඒක අර ග්ලූටතයෝන් නිසා අතුරු ආබාධයක් විතර මෙලනින් වල සුදු වෙනවා මේ අතුරු ආබාධේ මාකට් කරනවා සුදු වෙනවා කියලා පුද්ගලික රෝහල් වලත් මෙතන වෙනම අංශ පවත්වා යනවානේ මේවා මේවට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්න ඕන මොකද මේක ඉතාම භයානක තත්ත්වයක් ග්ලූටතයෝන් නිසා දීර්ඝකාලීනව අක්මාය රෝග තව වෙන සමේ රෝග මෙයන් විශාල ගණනක් ඇති වෙනවා. අධික මිල ගණන් වලට මේ මාගට් කරන අධික කිසේත්ම ගේන්න බැහැ මේක සුදු වෙන්න කියලා මේක ගේන්න පුළුවන් රජයට විතරයි බැහැ. ඒ කියන්නේ ග්ලූකෝත ග්ලූකෝ ග්ලූකෝතයෝන්. ග්ලූකෝතයෝන් කියන දැන් මේක ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ ඇත්තටම මේ රසායනිකයක්. ඒක පිළිකා රෝගීන් හට දෙන ඖෂධයද සමහර අක්මාය රෝගීන්ට යම් අවස්ථාවලදී භාවිත කරන ඖෂධයක් පමණයි මේ සුදු වෙන්න කිසේත්ම ලෝකේ භාවිත කරන්නේ. ඒ කියන්නේ මේක ඇඟට විසයි කියලාද කියන්නේ? පැහැදිලිව දීර්ඝායතස භාවිත කරනකොට මේක පැහැදිලිව සමේ රෝග පිළිකා වගේ භයානක සෞඛ්‍ය හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් සෙන්ටර්ස් ඇවිල්ලා තිනෝනේ සම ෆිල් කරනවා, රීෆිල් කරනවා, රැලි වැටීම නවත්තනවා. මේ වයසට ගියාම ඔබ දැන් තරුණ පෙනුම ඇති කරලා දෙනවා. මොකද්ද මේ වැක්සින් එක මේ ડોක්ටර්ස්ලා ප්‍රොමෝට් කරන YouTube එකේ. ડોක්ටර්ස්ලා මේ ඔව් ડોක්ටර්ස්ලා වෙන අය නෙමෙයි YouTube එකේ කෙලිම දාලා තියෙනවා. එතකොට මොකද්ද මේ? නැති මේ මුදලාල්ලානේ. ඇත්තටම රෝගීන් ගැන හිතනවා. මොකද ග්ලූටතයෝන් කියන අක්මාය ඇත්තටම ස්වභාවික හැදෙනවා. ඒත් ඔබ කල යුත්තේ මොකද්ද මේ ස්වභාවික හැදෙන්නේ නැත්නම් ස්වභාවික දේශීය එළවලු වර්ග, පළතුරු වර්ග ඕන තරම් තියෙන මේ ග්ලූටතයෝන් අපිට ඇඟෙන් ස්වභාවික නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවට භාවිතා ඒව භාවිතා කරන වෙන නිසා මේ කෘතිම මේ ඉන්ජෙක්ෂන් වලට යන්න එපා. මොකද මේක කාලයක් භාවිතා කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ රෝගී බවට පත් වෙනවා. දැන් මගේ අතේ තියෙනවා දැන් මේක දාලා තියෙනවා හරිද මේකේ දාලා මේකේ තියෙනවා දාලා මේ වෙනස වයිට්නින් සීරම් ජෙල් රිසල්ට්ස් රිසල්ට් එක දාලා තියෙනවා හරි ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන දැන් ඔය සමහර මහතාය කෙට්ටු වුණා වගේ දාලා තියෙනවනේ බ්‍රෑන්ඩ් නේම්ස් පෙන්වන්න ඕනේ 62500යි 115500යි රිසල්ට්ස් ගැරන්ටීඩ් වගේ තියෙනවා හරිද එතකොට
මේ පින්තූරත් මේ මූණ කපලා බෝන වල කපලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ අත තමයි සමහර වෙලාවයි දාලා තියෙන අත්. ඒ කියන්නේ මොකද්ද මේ එනවා? මේ 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 දේවල් ඇත්තරම ප්‍රොඩක්ට් එක නේ මං අහන්නේ. නැහැ ඒක තමයි මාකට පැහැදිලිවගේ අර ඉන්වර ඉන්ජෙක්ෂන් එක. මේක දැක්කම ආසාවක් එනවා නේද? ඒ කියන්නේ මං කියන්නේ මම කියන්නේ මේ ලොකු සතියක්. නැහැ ඕන ඕනගෙන කහසනේ සුදු වෙන්න අන්තිමක මගර සුදුනේ මේකනේ අර අර මේ ලෙඩක් තියෙනවා දැක්ලා ඇතර ඇලි රෝගේ දැක්ලා. මොකද මේ එක්කෙනෙක්ගේ අතක් තියෙනවා තනි කර කළු අතක්. එයාට සිහිනයක් තියෙන එක වරදක් කියන්න බෑනේ නේ මනුස්ස ස්වභාවයක් නේ නෑ චන්ද සුදු කබර කියලා රෝගයක් තියෙනවා මේ එලියුකඩෝම කියලා සුදු කබර රෝගී ඒතර මේ අපි සුදු කබර රෝගය තමයි අතරම හදාගන්නේ මේ ග්ලූටතයොන් ගාලා ඇල්ෆා ඇල්ෆා ආබියුටින් වයිට්නින් සීරම් ජෙල් එහෙමයි දාලා තියෙන වචනේ ඇල්ෆා ආබියුටින් ඔබ කියන්නේ මේ මේ සුදු නෙමේ සුදු කබර වගේ තත්යක් කියලා ඈ සුදු කබරදී රෝගියෙක් වගේ තමයි මේ ග්ලූටතයොන් ගයි මෙලනින් මෙලනින් කියන සම්පූර්ණ විනාද සුදු කබර රෝගෙත් වෙන්නේ මොකද මෙලනින් කියන වර්ණකයේ මේ විනාශය රෝගයකට වෙන දෙයක් නේ නමුත් අවසන් ප්‍රතිපලයේ මිටින් දැක්කන් පස්සේ සුදු කබර රෝගියායි ග්ලූටතයොන් ගහපු කෙනා එක වගේ ඒතර සුදු සුදු වෙන්න මේ ග්ලූකෝතය හරි මේ රසදිය මර්කරි වැඩි හරි මේ මේව අවශ්‍යමද සුදු වෙන්න නම් කෙනෙක්ට පැහැදිලිව අවශ්‍ය නෑ ඔබ පැහැපත් වෙන්න සලුන් කෙනෙක් සම්බන්ධ කරගන්නට අමාරුයි. ඒ කතා කරන්න පුළුවන් වෙන්නේ විවෘතව බයක් නැතුව හොරෙක් නොවන කෙනෙක්ට විතරනේ. හොරෙක්ට කතා කරන්න බෑනේ. ඒක විකුණන්නේ කාට පුළුවන්ද? මෙතන ඇවිල්ලා කතා කරන්න. යට කමෙන්ට් එකක් වැටෙනවානේ. ඒක උඹත් විකුණන්නේ. මේකමනේ කියන්නේ. නමනේ සාමාන්‍යයෙන්. කෙනෙක්ස බය නැති මිනිහෙක් විතරයි එන්න පුළුවන්. මේ මේ මේ. ඒතර මොකද්ද දැන් කරන වැඩපිළිවෙල? මේ වැටලිම් දිගටම කරනවද? කඩ විතරද වටලන්නේ? අඳුනගත්තේවද? පැමිණිලක් ආවොත් විතරද පුළුවන්? ඔය සලුන් වටලනවද? පුද්ගලික රෝහල් වල වෙනම අංශයක් තියෙනවා. මේ දැන් අම රෝහලම තරංකාරීව මේ වටලන්නේ නැද්ද? පොඩි හාල්මැස්ස විතරද? ඔව් ඇත්තටම දැන් මේකේ වැදගත් කාරණේ තමයි ડોක්ටර් කිව්වා වගේ දැන් පාරිභෝග කටයුතු මැද අධිකාරී කිව්වන් පස්සේ විශාල සේවක පිරිසක් නැහැ දිස්ත්‍රික් මට්ටමින් 6-7 දෙනා තමයි සේවය කරන්නේ. ඒතුළු මේ ප්‍රමාණය ගත්තාන් පස්සේ සැලුන් ටික ඊට පස්සේ මේ වාගේ තිත් පොළවල් ටික ඊට පස්සේ වෙන සුදු වෙන ඉන්ජෙක්ෂන් ගන්න තැම් පොළවල් ටික වැටලීමේදී සියල්ල අපිට කරන්න බෑ. හැබැයි එක දෙයක් මට කියන්න ඕනේ මේ විශේෂ භාර ඇමතිවරයා දැන් උපදේශක් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ වාගේ ශරීරයට අහිතකර ක්‍රීම් නිස්පාදනය කරන තැන් ඊට පස්සේ මේවා පාවිච්චි කරලා යොදා ගන්න තැන් මේ සියල්ල පුළුවන් තරම් වැටලීම එතකොට දැන් මෙතුමා කියන විදිහට මේ මිනි මරුමක් නෙමෙයි කරන්නේ මරණ වාර්තාවේ කොහෙවත් එන්නේ නැහැ අන්තිමට මරුණම දියවැඩියාව හරි හයිබර් ප්‍රෙෂර් හරි පිළිකාව කියලා ආවට මේ ක්‍රීම් එක නිසා මරුණා කියලා මේක නිසා කොහෙවත් එමෙ එන්නේ නැහනේ නෑනේ හොයාගන්නෙත් නැහනේ එතකොට මේ මිනි මරුමක් නෙමෙයි කය කරන්නේ එතකොට පාරිභෝග අධිකාරිය අපිට ස්ට්‍රෙන්ත් එක මදි කියන එක ඇමතිත් එක විශ්ද ගන්න ඕන කතාවක් නේ ඒක ඔව් ඇත්ත කතාව මම දැන් මිදි ඔබ මේ කරන කටයුත්තට ගරු කරන අතරේ කතා කරන්නේ තේරුණාද ඒකට ගරු කරන අතරේ කතා කරන්නේ ඔව් ඇත්තම කතාව දැන් මම විටින් විට කියන්නේ මේ වගේ දේවල් අල්ලනකොට බොරු දේවල් කරන විට මම විටින් විට කියන්නේ මේවා කරන මුදලාලිට සල්ලි ලක්ෂ කෝටි ගණන් එන්න පුළුවන්. ඔව් ගණන් දෙනවද නේ? ඔව් දෙන්නේ නැවති. ඒ කියන්නේ ඔයාලා බාගන් දෙනවද නේ? නැහැ ගොඩක් වෙලාවට එහෙම අවස්ථා තියෙනවා. ඒ අවස්ථා තියෙනවා අවංකව කටයුතු කරන අයත් ඉන්නවා අවංක නැතු කටයුතු කරන අයත් ඉන්නවා. අපි මේ පැහැදිලිවම කියන්නේ මම මේ අයට විටින් විට කියනවා උඹලා යන්නේ අන්තිමට අපායට යන්නේ. මම විටින් විටින් කියන කතාව. ඔයාලා එක එක වැටලීමකදී අර ලේඩි ડોක්ටර් තමන්ගා ගෑනු කෙනා කියනවා පොඩ්ඩ අපිට හොඳ නෑ නේ මේක. පොඩ්ඩ අපි කත් නේ මම අහනවා වොයිස් කට් එක එහෙම යනවා. පොඩ්ඩ අපි මේක කතා කර මේ අපිටත් හොඳ නෑ නේ ක්ලයන්ට්ස්ලට හොඳ නෑ නේ නේද? එහෙම කියනවා. ඉතින් එතකොට සල්ලි දෙන්නේ නැති නේ? නැහැ සල්ලි නෙවෙයි සමහර අය යංගිසි යංකිසි ක්‍රමවේදයන් ඔසේ භාගයෙන් කරන සිස්ටම් එකේ ගලව තියෙනවා භාගන්න බලනවා බලනවා අපි සමහර වෙලාවට ඇත්තටම අපි වැටලින් කරන වෙලාවෙදී අපි නම් අනිවාර්යෙන් වැටලීමක් ලක් කරන එයා ඇවිල්ලා උසාවිට ඉදිරිපත් කරලා අදාළ නීතිමය කටයුත්ත අපි කරනවා මම අර මුලිනුත් කිව්වේ මෙතන වැදගත්ම දේ තමයි අපි දැන් මේවා කටයුතු කරනවා කරනකොට අපට ලොකු ලොකු ප්‍රශ්න එනවා ප්‍රශ්න එනවා කියන්නේ ගිය කාලේදී අපිට මතකයි ඔබතුමාලා දකින්න ඇති පත්‍රවල මේ page 1 පිටුවේ දාලා තිබුණා නාට්‍ය හැමිලා ලව්වා පිහින් ඇල්ල අපිව මරන්න ක්‍රමවේදයක් හදනවා කියලා ටවුන් වල කොටුවේ වගේ අපි ඒවට දැන් බය වෙලා ඒ ජීවිතේ තමයි පිහින් ඇලින් ආවට පස්සේ ඔගල ආවට පස්සේ එහෙම අපට දැන් තැන් තැන් වලින් එන්ට් එක හරහා අර පිටරවල ගුටි කෑවා වගේ ගීටි කෑවා වගේ ඒ වගේ සිද්ධි දාමෙන් වෙන්න පුළුවන් අපි ඒ නිසා මේවා කරනකොට යම් කිසි සිස්ටම් එකකට ක්‍රමවේදයකට තමයි අපි කරන්නේ ඒකට ප්‍රශ්නයක් තියෙන්නේ දැන් අපි නීතියක් කතා කරන්න ගියොත් ડોක්ටර් කොවිඩ් කාලේ අපි දැනගත්තේ සමහර දේ අපි කරනකොට දැනගන්නේ ආයුර්වේද ෆැක්ටරියක් තියෙන්න ඕල්ලු ලියාපදිංචි ડોක්ටර් කෙනෙක් ඉන්න ඕල්ලු අර රාජකයේ තියෙන්න ඕල්ලු අර කමිටුව ඕල්ලු සූත්‍ර කමිටුවට ඕල්ලු මේක දාන්න ඕල්ලු අනම් මනම් කොහොමද අහත් දේවල් ඔක්කොම පොතේ තියෙනවා අර එන්එම්ආර් එකකුත් තියෙනවා ඒකත් දාන්න ඕල්ලු එස්එල්එස් එකකුත් තියෙනවා පාරිභෝගික අධිකාරියකුත් තියෙනවා හැබැයි වෙළඳපළේ බැලුවොත් ෆේක් නිෂ්පාදන මොකද්ද මේ වෙලා තියෙන්නේ
පැහැදිලි වෙලා තියෙන්නේ මේ නියාමන ආයතන දින ධාරිතාවට වඩා වේගයෙන් ෆේක් මේ දේවල් වෙළඳපොළට එනවා. ඉතින් ඒතකොට අර තියෙන ධාරිතාවයි මේ ප්‍රශ්නේ අතින් ගේන එකද හෑන්ඩ් කැරි කරන එකද රටින් ඒකද? නෑ පැහැදිලි ඒතුළු එතනින් මොකද හෑන්ඩ් කැරි කරලත් ගේනවා. ඒ වගේ මේ වගේ තැන් අපි නොදන්න තැන්වල මේ කාමරයක් ඇතුළේ මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් දන්නේ නෑනේ. මේ වගේ පැකින්ගෙන කාමරයක් ඇතුළේ මොකද මේ ක්‍රීම් එකක් හදලා මහලුකු දැන්නේ කිමිකල් ටිකක් ගෙන මිස් කරනවා සුවඳ ටිකක් දානවා විකුණනවා. සමහර අය ඔය NMRA වගේ තැන්වල pending approval එහෙම නැත්නම් කොලේ ගන්නවලු ෂිප්මන්ට් එක ගෙනල්ලා පස්සේ approval එක දෙන්නම් කියලා. මේ සල්ලි වලට ගන්නවලු කොලේ. ඒතර ගත්තම ඒකට බල්ක් එක ගේනවා පස්සේ වෙන approval එකක් දානවා අර කොලේ සල්ලි වලට විකුණනවා. විකුණන කෙනා ඒකට තමයි යන්නේ අදාළ යට දීලා මේ ඔකම සල්ලි වලට නෙමෙයි මාකට් එක යන්නේ. එහෙම වෙනවලු. පැහැදිලිද? ඔය හැම කාර්මයේ අර සිස්ටම් එක අවුලන්නේ තියෙන්නේ. ඒගොල්ලෝ පහුගිය කාලේ සිස්ටම් චේන්ජ් කරන්න ඕන කියලා කිව්වේ. ඔව්. ඒ සිස්ටම් එක චේන්ජ් වෙනකන් සිස්ටම් චේන්ජ් වෙන්න දොන සිස්ටම් එක හදන්න දෝනේ. ඒ කියන්නේ හරියටම චේන්ජ් වෙන්න ඕන. දැන් තියෙන කවුලක් තියෙනනේ. අනේ ඒ වෙනකන් මේ දේවල් මෙහෙම වෙයි. දැන් අපි මෙතනම සාකච්ඡාවක් කළා සිංහල බෙහෙත් කඩේ තියෙන බෙහෙත් බඩුවල පවා ප්‍රමිතිය ගැන. හරියද? තෙල් වර්ගය ඉඳලා තල තෙල් නෙමෙයි තියෙන්නේ. කොහොම තෙල් නෙමෙයි තියෙන්නේ. කරා. ඒතකොට දැන් ඒක එතනටත් ගියා නම් පල්ලෙහාම තනේ සිංහල බෙහෙත් බඩු කඩේ කියන ගමේ එතනටත් ගියා නම් අපි මොකද්ද මේ කතා කරන්නේ? දැන් පහද අපි කියන GMP සර්ටිෆිකේට් ගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ GMP ගයිඩ්ලයින්ස් ෆලෝ කරන්න ඕන කියලා කියනවා. ඉතින් සමහරට ඒව එනකොට ඒ මිනිස්සු ඒ ටික කරනවා. ගියාට පස්සේ ඒ ටික නෑ. සමහර වෙලාවට හොඳට බිස්නස් එක කරන අවංක මිනිහට තමයි ඔක්කොම සහතිකේ ගන්න කියන්නේ. හොරාට මොකුත් නෑ. ඌ අතින් අරන් ආවා කියා එයාපෝට් එක විසිකලා මෙහෙම මෙහෙම කළා බඩු වරන් ආව විතරම. මම කියන්නේ මේ මේ වගේ තැන් කීපයක් අරගෙන දැඩි දඬුවම් දෙන්න ඕන මම කියන්නේ ලංකාවට අනිත් තැනත් පේන්න. අනේ එහෙම වුණොත් යම් කිසි මට්ටමකට මේක නියාමනය කරගන්න පුළුවන් වෙයි. ජනතාවට වක්කීමක් තියෙන මේ මම ගන්න දේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා තෝරගන්න. ඔබේ අත්දැකීම අනුව මේවා මාකට් එක පිරලා තියෙන්නේ හෑන්ඩ් කැරි කරලා එයාපෝට් එකේ අතින් බෙහෙතුත් අතේ ගේනවානේ. බෙහෙතුත් අතේ ගේනවා. සෑහෙන ඔය තහනම් කරලා පස්සේ අතින් ගේන පටන් ගත්තා. ඒම අයගෙන්ද එහෙම නැත්නම් ගෙනල්ල මෙහෙ රීෆිල් කරන ඔය බල් ගෙනල්ල කරනවා නෑ ඇත්තට මේකේ කරුණු කීපයක් ඔස්සේ මේක සිද්ධ වෙනවා එකක් තමයි අතින් ගේන ඒ කියන්නේ හෑන්ඩ් කැරි විදියට ගේන එක එකක් දෙවෙනි එක කුරියර් සර්විස් එක තුන්වෙනි එක ලංකාවේ ව්‍යාජ විදියට සකස් කරන්නේ ඊනම් ඒක රජේනම ගියාමලා නැවුමගින් එහෙම නැත්නම් වෙනකම මාර්ගෙන් ලංකාවට ගෙන සිග්මන්ඩ් ඒ ක්‍රම ඔස්සේ සියල්ල මේක සම්පූර්ණ වෙලා තියෙනවා මේවා පිටිපස්සේ මේවා රේඩ් කරලා ඔයා ඔෆිස් එකට ආවට පස්සේ පුළුවන් නම් කියන්න කියන එක වටිනවා කෝල්ලා ඇවිල්ලා නැද්ද ලොකු මිනිස්සුන්ගෙන් දේශපාලනඥයන්ගෙන් මේ ලේඩි මගේ යාළුවෙක් මගේ මම දන්නවා මම අඳුරනවා පොඩක් අජිත් මනේ මේ රේඩ් කරලා දාන අජිත් ඈ ඒ වගේ කෝල් ඇවිල්ලා නැද්ද ඔව් අපට ඇත්තටම පැහැදිලිම විශේෂයෙන්ම නෑ කියන්න බෑනේ ඔව් සමහර වෙලාවට කෝල් එන්න පුළුවන් පුළුවන්නේ බලපෑම් නෑ කියන්න බෑනේ විශේෂයෙන් මේක දැන් අපි වැටලීමට ලක් කරපු ඒ පුජ්‍යලයා ඉන්නවනේ පුජ්‍යලයා එක එක කට්ටියට කී කියා අපට කෝල් කරනවා පාරිභෝගික පනත අනුව සාමාන්‍ය තනි පුජ්‍යල ව්‍යාපාරයක් නම් ගහන්න පුළුවන් රුපියල් 1000 ඉඳන් 10000 දක්වා විතරයි. එහෙම අමතරව පෞද්ගලික සමාගමක් නම් 10000 ඉඳන් ලක්ෂය දක්වා විතරයි පළවෙනි මේ චෝදනාවකට ගහන්න පුළුවන්. ගානක් කිය. ඔව් මේක සාමාන්‍ය මෙච්චර ව්‍යාජ කූට ලෙස ව්‍යාපාරයක් කරන පුජ්‍යලන්ට සාමාන්‍ය නැතින්. ඒ නිසා අපි කියන්නේ පනතේ අපේ පාරිභෝගික කටයුතු පනතේ දැන් සමහර තියෙනවා 25 වගන්තියට බිත්තරල්ලන එක. ඒක ලක්ෂයෙන් පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සහල් වල පාලන මිලියටේ ඒක ලක්ෂයෙන් පටන් ගන්න පුළුවන්. ඒක හොඳයි. හැබැයි මේවට ගහන දඩේ ඉතාමත් මදි. අපි සංගමයක් විදිහට කියන්නේ. මේ හැම කුණුගොඩම මේ හැම දහ ජරාවම එන්නේ එයාපෝට් එකෙන් සහ වරාය. ඒකනේ ඔබ කියන්නේ. ඒක තමයි සම්පූර්ණ ඇත්ත කතාව. එතකොට අපි තව දුරටත් ආයුර්වේද දෙපාර්තමේන්තුවක් හරි NMR එකක් හරි මේ අදාළ ආයතන සෙලෙස් ප්‍රමිතියක් වෙන්න පුළුවන්. මේවා අපි තව දුරටත් මේන්ටේන් කරන එක ඇති අවශ්‍යතාවයක් තියෙනවා. බැහැදිලි ඔබ කියවා හරියට. මොකද අර ඇතුළට ආව බස්ස වන්ටර ලේස් නැද්ද මෙතන එනකොටම අල්ලගන්නේ. කන්න එතනට අපි දැඩි නියාමනයක් දැඩි නීතිරිය දානවා නම් අපිට එතනින්ම මේක ට්‍රැක් කරගන්න පුළුවන්. කොහෙටද ගිනියන්නේ? මොකටද ගිනියන්නේ? අර දැන් මේ එතනින් ට්‍රැක් කරගත්තා නම් අර දෙපාර්තමේන්තුවේ තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතන හැදුවනම් මේ සියල්ල හරි යනවා. එතකොට කවුද මේ ජාවා ආරම්භකාරය? ඔබ අහන දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් බිත්තර නම් ඒ අදාළ අය දන්නවා. මේ මේ මේකට සම්බන්ධ දැන් අපි සැමන් ගැන කතා කළා. ඒ ජාවා ආරම්භකාරෝ සමහර ආවේ නම් වශයෙන් හෙලි කරා. කවුරුත් අපිට චැලෙන්ජ් කරන්න ආවේ නැහැ. එතකොට අපිත් බලන් ඉතින් ආව නම් එහෙම අවස්ථාවක් දෙන්න. නැත්තම් කතා කරා. කවුද මේ ජාවා ආරම්භකාරය කොහෙද ඉන්නේ? සමහරු ඉන්නවා ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් කියයි, සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් කියයි. මෙන්න මේගොල්ලගේ කවුද මේ ජාවා ආරම්භකාරය? ඇත්තට මේකේ දැන් අබුතුමා කිව්වා වගේ දෙවෙනි හරස් විදිය, තුන්වෙනි හරස් විදිය, අනාදී විදියට මේවා ලොකුවට ව්‍යාපාර විදියට කරනවා. අපි ඇත්තටම අපි දැනට කියන්න බලන් අපි NIB එකවත් CID එකවත් නෙවෙයි. අපි ගිහිල්ලා ඇත්තටම වැටලීමකට ගිහිල්ලා විමර්ශනයක් කරලා වැටලීමක් කරන්නේ. ඒකදී අපි අඳුනාගත්තා යම් කිසි කණ්ඩායමකට අදාළ කණ්ඩායමක් තමයි මේ කට්ටිය සම්පූර්ණ මේ ව්‍යාපාරය කරන්නේ ලංකාව පුරා. එකම සෙට් එක. එකම සෙට් එකක් තමයි මේක තුල
කරන්නේ කණ්ඩායම ගන්න අපට දැන් මම සාමාන්‍ය ජාතිවාදී අර මේව ගැන කතා කරන්නේ නැහැ මේක එක්තරා කණ්ඩායමක් කරන්නේ මේක ගොඩක් ඇත්තටම කියනවා නම් සාමාන්‍ය මේ මේ ව්‍යාපාර සිංහල ව්‍යාපාරකෙන් කරන්න බෑ මේක එක්තරා කණ්ඩායමක් නොමග යන කණ්ඩායමක් තමයි කරන්නේ ඒගොල්ලෝ තමයි මේක බෙදා හරින්නේ ඔක්කොම රටේම කරන්නේ ඒ කියන්නේ එකම පුද්දල කණ්ඩායම බෙදා හරිනවා ලංකාවේ දේශපාලනච්ච තියෙනවද දේශපාලනච්චන් අපට තහවුරුීමක් දක්වන්න ලැබුණේ නැහැ මේක වැදගත්ම දේ තමයි එකම අය එක එක නම්බරට එක එක නම් ආ දැන් මේක දැන් මේ ලිකන් අටක් ගලගත්තා ෆ්‍රෙෂියන් වයිට් කිව්වා මේක ආයකත් ඒ නම ඉන්න තියෙන්නේ ඒතර මේක ඇක්නි ක්‍රීම් එකක් නේ වයිට්නින් ෆේස් මේ ලිකන් ලිකන් ගහනවා කවරේ නේ මේ උදාහරණයකට අපි පසුගියදා ලංකාවට ගේන රස ආහාර චොකලට් චූයින් ගම් යන දේවල් අපි වැටලිම लंका අපි වටලන හැම තැනටම කතා කරනවා මේ මේ අපේ වගේ අපේ වගේ කියලා හැම කතා කරනවා. එහෙම නම් අපිට තේරෙන්නේ මේක එක්තරා කණ්ඩායමක් නියාමනය කරනවා කියන එක. හරි ඩොක්ටර් ඔබට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ වයිට්නින් එහෙම නැත්නම් ඔබ සුදු වෙන්න ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් ඔබ ඉන්නේ අනතුරක. ඒකද කියන්නේ? පැහැදිලිව සුදු වෙන්න කියලා ලෝකේ කොහොමද ක්‍රීම් නෑ. පැහැදිලිව සුදු වෙන්න කියලා ක්‍රීම් එකක් භාවිත කරනනම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය අවදානම තියෙනවා. ඒ කියන්නේ සමහරුන්ගේ මූණවල් ඔබ දැක්ක ටිකක් විකෘති වෙලා තියෙනවා. පැචර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ පාවිච්චි කළා ගස්ස මේ 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 ලප ඇවිල්ලා තියෙනවා. බිබිලිවිලා තියෙනවා. ඇස් වෙනවා, ඉදිමෙනවා, ඇස් යට කළු වෙනවා, මේ තොල් දෙපැත්තේ කළු වෙනවා. ඇයි මේ හැම පුච්ච ගන්නෝනේ අපි? අම පුච්චන සුදු මෙරි වෙලා අර රෝගයක් අපි හදාගන්නේ. ඔබ සුදු වෙනවා කියන මො රෝගයක් හදාගන්නේ. හැබැයි ඔබ මොනවා කිව්වත් ඔක පිළිගන්නේ නැති කොටසක් ඉන්නවා ડોක්ටර්. ඔව් ඒකදින් පව. ඒ තමයි ඒ තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. පව කියලා. මොකද හේතුව මරණ සහතිකේ කොහෙවත් තැනක මරණයෙන් පාව මේක කියලා වෙන්න පුළුවන් දෙයක් කියලා ඔය දෙන්නම කිව්වනේ නේ විශේෂයෙන්ම ડોක්ටර් කිව්වනේ ඒක. ඔව් එතකොට මේවා නියාමනය කරන්න ඉන්න ආයතන ඍජුව නැති වුණත් අනියමින් හෝ මිනිමරුම් සඳහා උවග කිවි යුතු වෙනවා. මේවා තවදුරටත් මාකට් එකේ තියෙන ඕගොල්ලෝ මේකේ වැටලීම ඕගොල්ලන්ට මට්ටමට තමයි කරන්න අපි දන්නවා. ඒවා කරන්න නැති වෙන තාක්තල් NMR ඒ සල්ලි වලට කරනවා නම් SLS ප්ලාන් නම් කස්ටම් එක කරනවා නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නැත්තම් පරිභෝග අධිකාරිය නැත්තම් ඒ නිසා අනියමෙන් හරි මේ සියලු දෙනා කරන්නේ මිනිසු මරණයස් නැහා කිට්ටු කරන එක නේ. හරි වෙනද පළේ තියෙන සුදු වෙන්න ගන්න ක්‍රීම්. ඒ වගේම ග්ලූකෝතයා කියන වැක්සින් නේ ඉන්ජෙක්ෂන් එක. ඔය සලුන් වල එවගේම මේ විකුණන්න ටවුන් වල දැන් ඇවිල්ලා තියෙන තොරොම්බල් කඩ ගණනාවක් තියෙනවා අඟලෙන් අඟල මේවා ඇවිල්ලා එච්චර කඩ දාන්නේ අදිත් මේවා බිස්නස් එකක් තියෙන ඉඳන් විශාල ලාභයක් තියෙනවා නෑ නැත්තම් දායිද නේ මේ මේ එතකොට ඒවා ඒ තත්වයන් ගැන අපි කතා කළ නිසා එහෙම පාවිච්චි කරනවා නම් මම නෙමෙයි අපි මම මේ විශ්ය දන්න කෙනෙක් නෙමෙයි මේ වැට්ලීම් කරන අංශයේ ප්‍රධානීෙක් මේ වෛද්‍යවරයෙක් ඒ අය කියන්නේ ඔබේ ජීවිතය අනතුරේ කියලා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යද හරි ඒ වගේම රජ ආයුර්වේද වෛද්‍යදරංගේ සංගමේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ ඒ වගේම පරිභෝග අධිකාරියේ පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමේ ලේකම් ඒ වගේම විමර්ශන නිල හරි අජිත් ජයසුන්දර කියන මහතුරුන් දෙපළත් සමඟ කතා කළේ වෙළඳපළේ තියෙන ත්‍රිම් වර්ග පිළිබඳව බොහොම ස්තුතියි බොහොම ස්තුතියි